ඔවුතින් සෑස් ලොග් එකට ඔයාලා ආයෙත් පිළිගන්නවා. ඉතින් අද මං කතා කරන්න හදන්නේ මගේ බ්ලොග් එකෙන් මැණිකේ මගේ හිතේ යොහානි කිව්ව කවයක කොහොමද මේ තරම් හිට්ටුනේ කියලා. ඉතින් ඇත්තරම ගත්තොත් සින්දුවක් හිට් කරනවා කියන්නේ ටිකක් ලේසි වැඩක් නෙමෙයි. ඒ සින්දුව මිනිසුන්ගේ අතරට යන්න ඕනේ. ඊට පස්සේ ඒ මිනිසුන්ගේ අතරට ගිහිල්ලා ඒ මිනිස්සු එක වැළඳ ගන්නවා. ඒ වැළඳගත් සින්දුවක් තමයි අපි කව එකක් වශයෙන් ගත්තොත් ඊට පස්සේ තවත් මුහුණුවරකින් මිනිස්සු අතරට යන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ උඩ, ඔන්න ඔය කාරණු කාරණා ටික උඩ අපි දන්නවා මැණිකේ මගේ හිතේ සින්දුව මුලින් මේ ටෙලිවිෂන් එකේ ඊට පස්සේ චාට් ෂෝස් වල පැතිරෙමින් තිබුණා. සාමාන්‍ය තත්ත්වයේ හයිප් එකක්, ලොකු හයිප් එකක් නෙවෙයි, සාමාන්‍ය තත්ත්වයේ හයිප් එකක් තිබුණා. ඉතින් ඒ වගේ තමයි මැණිකේ මගේ හිතේ ඔරිජිනල් වර්ෂන් එක තිබ්බ සාමාන්‍ය තත්ත්වයක. ඔව්, ඉතින් ඊට පස්සේ යොහානි මේකට අලුත් කලර් එකක්, අලුත් වර්ෂන් එකක්, අලුත් මියුසික් වර්ෂන් එකක් එක්ක කවර් එකක් කරනවා. ඉතින් ඒ කවර් එකත් එක්ක මේ සින්දුව ගොඩාක් පොපියුලර් වෙනවා. ගොඩක් අය හිතන කාරණයක් තමයි මේ සින්දුවක් පොපියුලර් වෙන්න නම් ලොකු රීච් එකක් තියෙන එක්කෙනෙක් ෂෙයා කරන්න ඕනේ ලෝක ජනප්‍රිය. ඒක සාධකයක් තමයි. හැබැයි ඒකම විතරක් නෙමෙයි සින්දුවක් පොපියුලර් වෙන්න තියෙන සාධකය. ඉතින් මේකෙදි ඔයාලා දන්නේ නැත්නම් මේ මේ සින්දුව කවුද මුලින් හැදුවේ, ඒ දේවල් දන්නේ නැත්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න, මම ඔක්කොම දාලා තියෙනවා විස්තර. ඉතින් මේ සින්දුව හිටෙන්න තිබිච්ච ප්‍රධානම හේතුවක් මං හිතන්නේ මේකට පිට කවර් එකේ, ඇත්තමද කවර් එකේ තිබිච්ච ප්‍රධානම හේතුව තමයි මේකෙ තිබිච්ච මියුසික්, මියුසික් ස්ටයිල් එක. ඒ වගේම තමයි යොහානිගේ වොයිස් එක. අපි දන්නවා යොහානිගේ වොයිස් එක ගොඩක් වෙලාවට අපි අහලා තියෙන කවර් වර්ෂන්ස්. ඉතින් ඒ කවර් වර්ෂන්ස් එක තමයි යොහානිගේ වොයිස් එක හරි තාම තරුණ වොයිස් එකක්. ඒ තරුණ වොයිස් එකත් එක්ක මේක තරුණයෝ අතර, තරුණ තරුණියෝ අතර ප්‍රචලිත වෙන්න පොඩි පුෂ් එකක් තිබ්බා. ඉතින් ඒ වගේම තමයි අපි කවර් වර්ෂන් එකක් හිට් කරනවා නම් කවර් ගොඩාක් අය හිතන දෙයක් තමයි මේ ලොකු රීච් එකක් තියෙන පේජ් එකක මේක ෂෙයා වුණොත්, එහෙම නැත්නම් ලොකු රීච් එකක් තියෙන පුද්ගලයෙක් මේක ෂෙයා කරොත් මේකට හොඳ රීචයක් හැදෙනවා කියලා. හැබැයි ඒක සාධකයක් පමණයි, එක කොටසක් පමණයි. මේකෙදි මම දකින විදියට මේක තිබිච්ච මියුසික් එක සහ මේ යොහානිගේ වොයිස් සහ මේක රැප් එකත් කියන්න ඕන, ඔන්න ඔය තුන, ඔන්න ඔය කරුණු තුන ලොකු සාධකයක් වුණා මේ සින්දුව හිට් වෙන්න. ප්‍රධානම දේ තමයි මේ සින්දුව ග්ලෝබලි හිට් වෙන්න. ග්ලෝබලි හිට් වෙන්න ප්‍රධානම දේ තමයි අපි දන්නවා සංගීතය කිව්වම සංගීතයට රටක්, රාජ්‍යයක්, ආගමක්, කුලයක් මුකුත් නැහැ. ඒ සංගීතය මේ වැළඳ ගන්න මිනිසුන. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවගේ රටක මියුසික් ලෝකෙට රීච් වෙන්නේ නැති එකයි. මේකෙන් යොහානි ඒක බ්‍රේක් කරා සම්පූර්ණයෙන්ම. ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා, ශ්‍රී ලංකාව කියන රටේ මෙහෙම මියුසික් තියෙනවා, මෙහෙම ටැලන්ට් එකක් තියෙනවා කියන එක පෙන්වන්න යොහානි ඒගේ කවර් එක, මැණිකේ මගේ හිතේ කියන කවර් එක ලොකු ඉවහල් වීමක් වුණා. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් බොලිවුඩයට ගියා. බොලිවුඩෙන් තමයි මේකේ ඇත්තම ගත්තොත් මේ පිබිදී මාය පිපිරිම එකපාර මෙහෙම බ්ලාස්ට් වෙලා වගේ එකපාරට මේක හිට් වෙන්න ගත්තේ බොලිවුඩෙන්. මොකද අපි හැමෝම දන්නවා අමිතාබ් බච්චන්ගේ දියණිය පොඩි එඩිට් එකක් දාලා අමිතාබ් බච්චන්ගේ කලින් තිබිච්ච ෆිල්ම් එකක ෆුටේජස් වලට මේ සින්දුව දාලා එයා ෂෙයා කරලා තිබේ. ඒ ෂෙයා කිරීමත් එක්ක අර මං කිව්ව කලින් සාධකේ, ඒ කියන්නේ ජනප්‍රිය පුද්ගලයෙක් මේක ෂෙයා කිරීම, ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් මේක ෂෙයා කිරීම, අන්නේ සාධකයට ආවා. ඒ සාධකයට ආවත් දැන් ගොඩක් අය හිතන්නේ ඒක නිසා කියලානේ, මේ ජනප්‍රිය පුද්ගලයින් මේක ෂෙයා කරපු නිසා කියලානේ. එහෙම ෂෙයා කරලත් මේකේ මියුසික් එක මිනිසුන්ගේ හදවතට වදින්නේ නැත්තම් ඒ මිනිස්සු ආපහු ඒක ටික්ටොක්වත්, ටොක්ටොක්වත්, පොප්පොක්වත්, මොහොකවත් ඕක කරන්නේ නැහැ. මොකද ඒක මිනිසුන්ගේ හිතට වදින්නේ නැති නිසා. ඉතින් ප්‍රධානම වශයෙන් මං කියන්නේ අමිතාබ් බච්චන්, මාධුරි දීක්ෂිත්, ටයිගර් ෂරොෆ්, මං දැක්ක ටයිගර් ෂරොෆ් ඩාන්ස් එකකුත් මේකට කරනවා. ඒ හැමෝගෙම හිතට මේකේ
මියසික් එක ඒ කව වර්ෂන් එක තියෙන මියසික් එක දැන් ගොඩක් කට්ටියට ඒකේ තේරුම තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒ රටවල ඉන්න අයට තේරුම තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අල්ලගන්නේ මේකේ තියෙන මියසික් එක. අන්නේ මියසික් එක නිසා තමයි මේ සින්දුව ලෝක ප්‍රසිද්ධ වෙන්න හේතු වුනේ. ඒ කියන්නේ අමිතාබ් බච්චන්ව ෂෙයා කිරීමෙන් සිද්ධ වුනේ අර පයිප්ලයින් එක ඕපන් වීම තමයි. නැතුව මේ 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 එයා නිසා මේක හිට් වුණා නැත්නම් ටයිගර් ෂෙරොෆ් නිසා මේක හිට් වුණා එහෙම කියන්න බෑ. මේ පයිප්ලයින් එක ඕපන් කරලා දුන්න ලංකාවේ හොඳ මියුසික් එකකට. අන්නේ හොඳ මියුසික් එක ඒ මිනිස්සුන්ගෙන් ඉන්න ක්‍රවුඩ් එක දැක්කම ඒගොල්ලොන්ගේ හිත බැඳගත්තා. ඒගොල්ලොන්ගේ හිත බැඳගත්තම තමයි ඒගොල්ලෝ ඒක ෂෙයා කර කර එයා ටික්ටොක් හද හද අලුත් වර්ෂන්ස් හින්දි වර්ෂන් නේපාලියන් වර්ෂන් හැම වර්ෂන් එක ටැමිල් ඔක්කොම කරලා තියෙනවා දැන් මේ වෙනකොට හින්දි. ඉතින් ඒක නිසා තමයි මේකේ ප්‍රධානම හේතුව අමිතාබ් බච්චන්වත් මධුර දීක්ෂිත්වත් ටයිගර් ෂෙරොෆ්වත් මේක ෂෙයා කරපු එක නෙමෙයි. මේකේ ප්‍රධානම හේතුව තමයි දැන් ගොඩක් කට්ටිය කියන ඇති අයියෝ ඕක මේ අමිතාබ් බච්චන් ෂෙයා කරපු හින්දා තමයි ඔච්චර ගැහුවේ නැත්තම් ටයිගර් ෂෙරොෆ් නෑ. ලංකාවේ දක්ෂතාවය මුළු ලෝකෙම දැක්ක අවස්ථාවක්. ලංකාවේ දක්ෂතාවය මුළු ලෝකෙම මිනිස්සු ඇප්‍රිෂියේට් කරපු අවස්ථාවක්. ඒක නිසා තමයි මේ සින්දුව මේ තරම් හිට් උනේ. මං හිතන්නේ දැන් මිලියන 120කට කිට්ටු කරලා තියෙනවා. ඉතින් ඒ තරමට කොහොමද මේක දැන් මම දන්නවා මේ 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 USA වල මේ 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 පොඩි වයලිනිස්ට් කෙනෙකුත් මේ සින්දුව පාරේ සෙල්ලම් කරන වීඩියෝ එකක් ආවා. ඉතින් ඒ තරමට යන්න මේකෙ තිබිච්ච ප්‍රධානම පුරුක්තුන තමයි යොහානිගේ වොයිස් එක, යොහානිගේ දක්ෂතාවය. කෙලින්ම කිව්වා යොහානිගේ දක්ෂතාවය. ඊට පස්සේ මේකෙ තියෙන මියුසික්, අනිත් එක රැප් එක. දැන් මම දන්නවා ගොඩකට රැප් එකත් හින්දි ටැමිල් වර්ෂන්ස් වලට හදනවා. ඉතින් මේක නිසා තමයි මේක තමයි රහස. දැන් මම ඔයගොල්ලන්ට අද කියන්නම්පු රහස මෙන්න මේක තමයි. නැතුව අමිතාබ් බච්චන් ෂෙයා කිරීමවත් මාධුරි දීක්ෂිත් ටයිගර් ෂෙරොෆ් ෂෙයා කිරීමවත් නෙමෙයි. මෙන්න මේක තමයි රහස. මේ මියුසික් ලංකාවේ තියෙන දක්ෂතාවයට පයිප්ලයින් එක ඕපන් වෙලා තිබුණේ නැහැ මෙච්චර කාලෙකට. අන්නේ පයිප්ලයින් එක ඕපන් වුණා අර නළු නිළියන් කීප දෙනා මේක ෂෙයා කිරීමත් එක්ක. ඉතින් ඒක ෂෙයා වුණාට අපේ මියුසික් වල තියෙන දක්ෂතාවය, අපේ මියුසික් වල තියෙන රසය නිසා තමයි මේ සින්දුව ඒ තරම් දුර ගියේ. ඉතින් ඔන්න ඕක තමයි රහස මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිටපු. ඉතින් මේ වගේ බ්ලොග්ස් තවත් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එකට ටින්ගාල් එකක් ගහගෙන යන්න. එතකොට දිගින් දිගටම මගේ මේ වගේ වීඩියෝස් ඔයාලට දකින්න ලැබෙයි. ඒ වගේම අමතක කරන්න එපා මම එකපාරකුත් කිව්වා මගේ වීඩියෝස් වලින් 99%ක්ම බලන්නේ බලන කට්ටිය channel එක subscribe කරන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් support එකක් විදියට, encouragement එකක් විදියට channel එක subscribe කරන්න. subscribe කරලා තවත් මගේ වීඩියෝස් එනකන් බලාගෙන ඉන්න. මං ගිහින් එන්න. ඔව්, ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. වාගේ යාළුවන්ටත් මගේ වීඩියෝස් ගැන කියන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ හොඳ වීඩියෝස් අරගෙන මම ඉක්මනටම එන්නම්.